IPL තුන්වෙනි දවසේ පළවෙනි තරගයේ ජය ගන්න සමත් වුණේ දසුන් ශානක මෙහෙයවපු දඹුල්ල වයිකින්ස් කණ්ඩායම. පළවෙනි තරගයේ කැන්ඩි පරාජයට වැඩිපුරම බලපෑවි වැස්සත් දස්සත් කියන සාධක දෙක. වැස්ස නිසා හරියට ඉනිම සැලසුම් කරගන්න බැරි වෙද්දී දස්ස නායකයෙක් විදියට වගේම ප්‍රතිකරුවෙක් විදියට ක්‍රියාත්මක වීමත් කැන්ඩි කණ්ඩායමට නරක විදියට බලපෑවා. තරගයෙන් පස්සේ පරාජිත මහනුවර කණ්ඩායමේ නායක කුසල් ජනිත් කිව්වේ සමහර දේවල් පාලනය කරන්න බැරි සාධකත් අත්දැකීම් අධිකමත් පරාජයට බලපෑවා කියලා. වහි කියලා අපිට පොඩි අදහසක් තිබුණා ආරම්භයේ. හැබැයි අපිට හරියටම කියන්න බෑ වහිද නැද්ද කියන එකත්. වැස්ස වගේ දේවල් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. තරගයේ නුවර කණ්ඩායමේ පාලනය ගිලිහියන්නේ දසුන් ශානකත් සමිත් පටල් දෙන්න එකතු වෙලා ගොඩනගන සම්බන්ධතාවය එක්ක. මේ ගැන කුසල් කිව්වේ මෙහෙම කතාවක්. අපි අන්තිම පන්දුවාර හොඳට යව්වේ නැහැ. දසුන් සමිත් පටල් පාලනය කරගන්න අපේ පන්දු යවන්නන්ට අත්දැකීම් මදි වුණා. ඉස්සරහට තරග හයක් තියෙනවා. අපි පරාදුන්නු තරග දෙකම හොඳට සෙල්ලම් කළා. පළවෙනි තරගයේ ලක්ෂණ සම වුණා. දෙවෙනි තරගයේ පන්දුවාර 20ක් ගැහුවා නම් අපිට දිනන අවස්ථාව තිබුණා. කොහොමුණත් අවාසනාවට අපිට අන්තිමට පරාද වෙන්න වුණා. ඉස්සරහ තරඟ හොඳට කරන එක තමයි අපේ අපේක්ෂාව. ජයග්‍රහී නායකත්වය වගේම තරඟේ වීරයා බවට පත්වුණු දසුන් ශානක තරඟයෙන් පස්සේ ආබාධයට ලකුණු ඔසඳ ගැනත් කතා කළා. ඇත්තටම ඔසඳ නැති වුණ එක ලොකු පාඩුවක්. අපි දන්නව එයා හිටියනම් එයාගේ මොන විදිහේ දායකත්වයක් ලැබෙනවද කියලා. මම හිතන විදිහට ඔසඳට ඉස්සරහ තරඟ වලට සෙල්ලම් කරන්න බැරි වෙයි. මගේ බලාපොරොත්තුව කොහොම හරි දකුණු අප්‍රිකා තරඟාවලිය වෙද්දී එයා සෙල්ලම් කරන්න පුළුවන් තත්ත්වයට එයි කියලා. තරගයේ දඹුල්ලීනිමේ මුල් පන්දුවාර 9 අවසන් වෙද්දී ලබාගෙන තිබුණේ ලකුණු 60ක් විතරයි. එතෙන්දී තමයි පටෙල් දසුන් එක්ක එකතු වෙන්නේ. ඒ අවස්ථාවේ තිබුණ සැලසුම ගැන දසුන් කිව්වේ මෙහෙම කතාවක්. ඕවර් 9ට ලකුණු 60ක් තියෙද්දී අපි සැලසුම් කළා ලකුණු 160කට යන්න. ඒ ඉලක්කයට යද්දී අපි දෙන්න පිටිය හොඳට අඳුරගත්තා. ඒ නිසා තමයි පුළුවන් වුණේ ලකුණු 190කට යහ ලකුණු ඉලක්කයකට යන්න. හරිම අවස්ථාවල පන්දු යවන්න මාරු කරලා නායකයෙක් විදියට කළ දේ ගැන දසුන් කිව්වේ මෙහෙම කතාවක්. ඇත්තටම මම දන්නවා එක එක පන්දු යවන්න ගැන. ඉතින් තනතිල ගැන තියෙන අවබෝධයත් එක්ක පන්දු යවන්න ගෙනාපු වෙලාවට අවශ්‍ය දේ එයාලා කළා. ඇත්තටම සතුටුයි අද දවසේ මගේ දක්ෂතාව වගේම කණ්ඩායමේ ජයග්‍රහණය ගැන. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.